කාරණ පෙරේරා සහ ජෝඩන් කොක්ස් අතර සිද්ධ වෙච්ච සිද්ධියෙන් පස්සේ අපිට ගණන් ගන්න තියෙන දේ ඔව් ඒ දවස්වලදී පැතුන ලංකා ප්‍රීමියර් ලීග් LPL සීසන් 3 එකේ 18 වෙනි තරගයේදී මේ තරගයේ ක්‍රීඩා කරේ දඹුල්ල ඕරා කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කියන කණ්ඩායමත් අපි දන්නවා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ලකුණු 39ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා ඉතින් ඔවුන් ඩ ඉන්නවා ඉතාම සුන්දර ක්‍රීඩා කරලා තියෙනවා නමුත් දඹුල්ල ඕරා කණ්ඩායම අවසාන ස්ථානයේ ඉන්නේ ඔවුන්ගේ අවසාන තරගය අද දවසේදී ඔවුන් ක්‍රීඩා කරනවා ගෝල් ගැටේටර්ස් කණ්ඩායමත් එක්ක ඉතින් මේක වර්චුවල් ක්වාටර් ෆයිනල් මැච් එකක් වෙනවා අනිවාර්යයෙන්ම මේ තරගයේ ලොකු ලකුණු සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරන්න ඕනි ගෝල් කණ්ඩායම පරාජයට පත් කළා ඔවුන්ගේ නෙට් රන් රේට් එක වඩා ඉහළින් යන්න ඕන නම් දඹුල්ල කණ්ඩායමට ඉතින් ලේසි වෙන්නේ නැහැ ඔවුන් ක්‍රීඩා කරපු තරග 7න් 6ක් පරාජයට පත් වෙලා තියෙන්නේ ජයග්‍රහණයේ මානසිකත්වයෙන් නෙමෙයි ඉන්නේ පරාජිත මානසිකත්වයෙන් ඉන්නේ ඉතින් හොඳ බැටල් එකක් අපි බලා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතමු මොකද මේක තමයි අවසාන තරගයේ ප්ලේඔෆ්ස් වලට කලින් ඉතින් මේ තරගය ගැන කතා කරොත් එහෙම අපි දන්නවා කැන්ඩි කණ්ඩායම තීරණය කරන් තිබ්බා තවන්ගේ බෙන්ච් එකේ ඉන්න ප්ලේයර්ස්ව ටෙස්ට් කරන්නේ බෙන්ච් ස්ට්‍රෙන්ත් එක බලා ගන්න ඔවුන් රෙස්ට් එකක් ලබා දීලා තිබ්බා ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයන් ඉතින් අපි දන්නවා ප්‍රථම නිස්සංක ඇන්ඩ්‍රූ ෆ්ලෙචර් මේ ක්‍රීඩකයන් දෙදෙනාම ක්‍රීඩා කරේ නැහැ අවස්ථාවක් ලබා දීලා තිබ්බා කවින් බණ්ඩාරට ලකුණු 27ක් ලබා ගත්ත පන්දු 16න් 4 පාර 3ක් එල්ල කරා මිනෝ බානෝට අවස්ථාවක් ලබා දීලා ලකුණු 14යි 1 6 පාරයි පන්දු 11කින් ඉතින් මේ දේවල් හොඳයි තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දෙන එක ඇත්තටම හොඳ දෙයක් කියලා කියන්න පුළුවන් මොකද ඔවුන් කොහොමත් අංක 1 ඉන්නේ ඉතින් අනිවාර්යයෙන්ම ඔවුන් දන්නවා ඔවුන්ට ක්වොලිෆයි වෙන්න පුළුවන් කියලා ලොකු ලොකු සංඛ්‍යාවක් ලබා ගත්තේ නැහැ 160යි ලබා ගත්තේ කවින් වෙන්ඩිස් ලකුණු 19 ලබා ගත්ත පන්දු 14කින් අශේන් බණ්ඩාර ඉතින් අශේන් බණ්ඩාර ගැන අනිවාර්යයෙන්ම අපි කතා කරන්න ඕනි ලකුණු 37ක් පන්දු 31කින් හැම තරගයකම ලකුණු 30කට වඩා ලබාගෙන තිනවා ගොඩක් හොඳ කන්ට්‍රිබියුෂන් එකක් කරලා තිනවා ඉතින් ඔහු ඉන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමේ අපි දන්නවා ප්‍රොබබල් ස්කොඩ් එක ඉන්දියාවට නම් කරපු ප්‍රොබබල් ස්කොඩ් එකේ දිනේ චන්දිමාල්වත් බානුක රාජපක්ෂවත් නැහැ මේ දෙන්නව නැහැ ඉතින් ඒ වගේ වෙලාවක අනිවාර්යයෙන්ම මම හිතන්නේ අශේන් බණ්ඩාරව හැමදාම අපි ගන්නවා අතුරට ෆීල්ඩින් වලට. ඔහුගේ ෆීල්ඩින් හොඳ හින්දා. නමුත් මං හිතන්නේ ඔහුට ප්ලේයින් 11 එකේ අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. ඉතාවත් උතර ක්‍රීඩා කරලා තියෙන ක්‍රීඩකයෙක් අවසාන කාලයේදී ඉතාමත් හොඳ ෆෝම් එකේ ඉන්නවා. ඉතින් අර කන්සිස්ටන්සි එක තියාගෙන ගිහිලා තිනවා. ඉතින් කන්සිස්ටන් ප්ලේ කෙනෙක් ඔහුට අවස්ථාව ලබා දෙන්න ඕනේ කියලා මම හිතනවා. ඉතින් ඉතාවත් හොඳ ක්‍රීඩා කරා චාමිකත් හැමදාම වගේ අර අවසාන දේර ලකුණු 13ක් ලබා ගන්නවා. පන්දු 9කින් ඉතින් ලකුණු 160 ලබා ගන්න 161 එක ඉලක්කයක් ලොකු ඉලක්කයක් නෙවෙයි නමුත් දඹුල්ල කණ්ඩායමට මේක ලබා ගන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ හොඳටම ආරම්භක විතරම විදිහට ක්‍රීඩා කරපු ෂෝන් ඩැනියල් ජෝර්ඩන් කොක් මේ දෙන්නම ෆේල් වෙනවා සිකන්දර් රාස ලකුණු 45ක් ලබා ගන්න දේ ඒකම තමයි බානුක රාජපක්ෂ මේ තරගයේ ෆේල් ලකුණු 0යි පරිණත පන්තියෙම දෙවි යනවා අපි කතා කරා බානුක් ගැන ගොඩක් මේ ආසියානු කුසලාන ෆයිනල් එකෙන් පස්සේ වර්ල්ඩ් කප් එකේ ක්‍රීඩා කරපු තරග 8ම ෆේල් වුණා මෙතන ක්‍රීඩා කරපු තරක 7ම ෆේල් ඉතින් තරක 15ක් ඔහු ක්‍රීඩා කරලා තිනවා වර්ල්ඩ් කප් ෆයිනල් එකෙන් පස්සේ නමුත් එකම තරගේම තොට ලකුණු 35කට වඩා වැඩියෙන් ලබා ගන්න බැරි වෙලා තිනවා ඒ තරක 15 ඇතුළත ඔහු ගොඩක් ෆේල් වෙලා තිනවා ඒ වගේම තමයි නායක තසුන් ශානකත් ඔහුටත් ලකුණු රැස් කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ ලකුණු 14ක් විතර ඔහුගෙත් මේ කන්සිස්ටන්සි එකේ පස්සයක් තිනවා කන්සිස්ටන්ට් නැහැ ලකුණු අපි හිතමු තරග 10ක් අරගෙන 30ේවා 8ක් ලබා ගන්නවා කියන අපිට කියන්න පුළුවන් මේ ක්‍රීඩකයා කන්සිස්ටන්ට් කියලා අර තරග 10ක් අරගෙන තරග 9ක ලකුණු 20කට වඩා අඩුවෙන් රැස් කරලා එක තරගයක 60ක් 70ක් ගැහුවා කියලා අපිට කියන්න බෑ මේ ක්‍රීඩකයා කන්සිස්ටන්ට් කියන එක. ඉතින් දසුන්ගේ මේ පහුගිය කාලේදී වැළුවට පස්සේ එහෙම තමයි වෙලා තියෙන්නේ. ඔව් අර මැච් විනින් පර්ෆෝමන්ස් එකක් දෙනවා. දෙන එක හොඳටම දෙනවා. අපේ වචන කියනවා නම් ලෙසටම ගහනවා. සුපිරියටම ගහනවා. තරගේ ජයග්‍රහණය කරනවා. නමුත් ඊට පස්සේ තරග 10ක් 15ක් ඔහු ෆේල් වෙන ලකුණු 5යි 10යි 12යි 15යි 20යි මේ වගේ ලබා ගන්න අර කන්සිස්ටන්ට් පර්ෆෝමන්ස් එකක් නැහැ. ඉතින් තරග 10කට පාරක් තමයි ඔහුගේ හොඳ ඉනිමක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දේ හරියන්නේ නැහැ. අපිට දසුන් ඉන්න ඕනේ ක්‍රීඩකයෙක් අනිවාර්යයෙන්ම ඔහු හොඳට පර්ෆෝම් කරන්න ඕනේ. ඔහුගේ පර්ෆෝමන්ස් ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ තරගයේ පොඩි සිද්ධියක් මම දැකපු සිද්ධියක් ගැන කතා කරන්න හිතුණා. මේක ලොකු දෙයක් නෙමෙයි බල බලින්න යන්න එපා අපිට මේ වගේ දේවල් මේ එළියට දාලා හොවා දක්කලා පෙන්නනවා ලොකු කරලා පෙන්නනවා කියන එක කියනවා. මේක මම මේ කියන්නේ කට්ටියට ඉගෙන ගන්නත් එක්ක. දැන් කලන පෙරේරා මේ තරගයේ ක්‍රීඩා කරා. අපි දන්නා තරුණ ක්‍රීඩකයෙක් කලන පෙරේරාට අවස්ථාවක් හම්බුණා මේ තරගයේ ක්‍රීඩා කරන්න. ඉතින් දඹුල්ල කණ්ඩායම නියෝජනය කරලා ඔව් පන්දු ඇව්වා. පන්දු අර තුනයි ලකුණු 27යි කඩු දෙකක් ඔහු දවා ගත්තා. ඉතින් තරුණ ක්‍රීඩකයෙක් අවස්ථාවක් හම්බෙච්ච එක හොඳයි. පොඩි සිද්ධියක් සිද්ධ වෙනවා. මෙතරම් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 19 වෙනි පන්දු ආරයේදී. ඒ කියන්නේ පැනල්ටි මිනිට් ඕව එකේදී ඒ පන්දු ආරය කරන්න යොමු කරනවා. තුන්වෙනි පන්දුව කලන යොමු කරන්නේ අපි කතා කරොත් එහෙම චාමික කරන අතර ඔහු පන්දුවක් එල්ල කරනවා. එතකොට මේ පන්දුව තනි උඩ යනවා.
චාමික ස්විං කරනවා තනි උඩ යන ලෙන්ත් බෝල් එකක් ඔන් ද සම් ඉට් ගෝ හයි ඔෆ් ද ටොප් එජ් ටොප් එජ් එකේ වැදිලා ගොඩක් උඩ යනවා ආයිද ද කීපර් ඕර් ද බෝලර් could have got to that. ඉතින් මේ දෙන්නටම අවස්ථාවක් තිබ්බා. විකට් කීපර් බෝලර් පන්දු යවගේ කලනට සහ විකට් කීපර්ට දෙන්නටම අවස්ථාවක් තිබ්බා. මේක රැක ගන්න තනි උඩ ගියේ ඉතාමත් ලේසි උඩ පන්දුවක්. But both stop about 2 meters short of the ball and blame each other. I think දෙන්නම උඩ පන්දු රැක ගන්න එනවා. කීපර් මේ පැත්තෙන් දුවගෙන එනවා. පන්දු යවන පන්දු යොමු කරලා දුවගෙන එනවා. දෙන්නගෙන් ඕන කෙනෙකුට මේ උඩ පන්දු රැක ගන්න තිබ්බා. නමුත් අවසානයේදී කවුරුත් මේ රැකගන්නේ නැහැ දෙන්න දෙන්නට මුණ මුණ බලාගෙන අවසානයේදී පිළක කලන හිනා වෙනවා ජෝන් කොක්ස් තරහ ගිල්ල දිනා බෝලේ ගහන බිම ඇයි මේ ඇයි මොකද්ද මෙතන උනේ මං කිව්වා මේක වලට හදන්නේ දැන් උගන්නන්න කියන එක ඔව් අර බේසික්ස් ක්‍රිකට් වල බේසික්ස් අපේ කෝචස මුලින්ම අපිට කිව්වේ බැට් කරනවා නම් යස් නෝ වේට් කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියන එක කිව්වා ඊට පස්සේ අපිට ගැන්නුවා අනිවාර්යයෙන්ම බැට් එක ක්‍රීස් කරන්න කියන එක ඉස්සරහින්දම යනකොට ක්‍රීස් කරගෙන අදගෙන යන්න කියන එක අපිට ගන්නවා. ඒ බැට් කරද්දි අපිට වන්නපු දේවල් yes no wait කියන එක හයියෙන් කෑ ගහලා කියන්නේ no නම් no run නම් no කියලා හයියෙන් කෑ ගන්න පොඩ්ඩක් ඉන්නනම් මොකද අපිට කියන්න බෑ සීල් ඇති මිස් වෙද නැද්ද කියලා wait කියන එක කියන්නේ yes කියලා හයියෙන් දුවන්න ඒකම දුවද්දි බැට් එක ක්‍රීස් කරගෙන යන්න කියන එක අපිට ගන්නවා. තව දෙයක් ඒගොල්ලෝ ගන්නවා feel කරද්දි උඩ පන්දුවක් රක ගන්න යද්දි අපිට ගන්නපු එක දෙයක් තමයි mind කියලා හයියෙන් කෑ ගහන එක ඉතින් මෙතන මේ උනේ lack of communication එක මේ basic cricket knowledge මේ අපි දන්නවා professional cricketers අතරත් මේ miss වෙනවා ගොඩක් ලාට බැට් එක ක්‍රීස් කරන්නෙත් නෑ ඔහේ අදගෙන යනවා අර ටිකක් casually ගන්නවා 2 easy ගන්නවා ඒ basics කියන ඒවා අපි අමතක කරන්න නරකයි run out එකදී අපි දන්නවා අනිත් partner කියන එක අහන් ඉන්නේ නෑ partner එක eye contact එක බලලා දුවගෙන එනවා මෙතන run එකක් තියෙනවා කියලා yes no wait ඔකම අහන ජවතර හොඳටම කරනවා yes no wait කියන ගාව high කරනවා ඉතින් ඒ බේසික්ස් තියෙන්න ඕනේ මේක බේසික් එකක් උඩ වන්දුවක් රැක ගන්න යද්දී මයින් කියලා හයියෙන් කෑ ගන්නොත් ප්‍රීලස දැන් කවුරුත් නැත්තම් මේ තමන් බවුන්ඩරි ලයින් එකේ ඉන්නව නම් තමන්ගේ අතරේ ඉන්නව නම් එහෙම කුත් කරන්න ඕනේ නැහැ මොකද කවුරුත් එන්නේ නැහැනේ අර වගේ තනි උඩ ගියේ එකට ෆීල්ඩර්ස් දෙන්නේ තුන් දෙනෙක් දුවන් එද්දි දැන් මෙතන බෝලයි කීපයි දෙන්නටම මේක ගන්න පුළුවන් දෙන්නම දුවගෙන යනවා ඒ වෙලාවට මොකද කරන්න ඕනේ කවුරු හරි එක්කෙනෙක් මයින් කියලා කෑ ගහන්න ඕනේ ගොඩක් දාට කරන්නේ මයින් කියලා අනිත් කට්ටිය වයින් කරනවා ඊට පස්සේ උඩ වන්දුව රැක ගන්න එතකොට අනිත් ක්‍රීඩකයා දන්නව හරි මේක මෙයාගේ උඩපන්දු මෙයා මේක රැක ගන්න මම යන්න ඕනේ නැහැ කියලා. මෙතන උනේ කවුරුත් මයින් කිව්වෙත් නැහැ. කවුරුත් උඩපන්දු රැක ගන්න ගියෙත් නැහැ. ජෝඩන් කොක්ස් හිතුවා පන්දු ආපු කලන උඩපන්දු රැක ගන්න කියලා. පන්දු ආපු කලන හිතුවා විකට් කීප් කරපු ජෝඩන් උඩපන්දු රැක ගන්න කියලා. නමුත් අවසානයේදී කවුරු උඩපන්දු රැක ගත්තේ නැහැ. මේක ගිලිහි ගියා. ඉතින් මේවා තමයි බේසික්ස් කියන්නේ බේසික්ස් කියනවා අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේ වෙලාවක ඒ වගේ මොහොතක කරන්න ඕනි මයින් කියලා කෑ ගහලා උඩපන්දුව රැක ගන්න එක. ඊට පස්සේ මිස් වුණාට ගන්න දෙයක් නැහැ. එයාගේ වගකීම ඉතින් මේවා තමයි බේසික්ස්. මේක තමයි මට ඔයගලන්ට උගන්වන්න ඕනේ. ඉතින් අපි දන්නවා පොඩි අය ගොඩක් ඉන්නවා මේ channel එකේ බලාගෙන. ඉතින් ඒගොල්ලන්ටත් මම මේ කියන්නේ ක්‍රිකට් වල බේසික්ස් මුලින්ම උගන්වපු දේවල් තමයි අර forward defense එක ගහන ඇරෙන්න මුලින්ම උගන්වපු දේවල් තමයි yes no wait කියලා දුවන්න. ඒ දුවන්න කලින් ඒක කියන්න. දුවගෙන යද්දි බැට් එක ක්‍රීස් කරගෙන යන්න. උඩපන්දුව රැක ගන්න හදද්දි කවුරු හරි ඉන්නවා නම් මයින් කියලා කෑ ගහලා උඩපන්දුව ගන්න කියන එක තමයි කිව්වේ. ඉතින් බලන් ඉමු අතරගේ මොකද වෙන්නේ කියලා. ඩබල් ගන්න අපිට ලේසි වෙන්නේ නැහැ. මේ තරගේ ලොකු විශාල ලකුණු සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරන්න වෙයි ඔවුන්ට ප්ලේ ඔෆ් යන්න ඕනේ නම්.